හිටපු ජනාධිපතිනිය සහ අත්තනගල් එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් පැවති අත්තනගල් සංවර්ධන කමිටු රැස්වීමට අත්තනගල් ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ව්‍යාවරණ කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා ලිඛිතව මාධ්‍ය ආරාධනා කර තිබුණද මාධ්‍යවේදීන් පැමිණ සිටීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය මෙලෙස ප්‍රශ්න කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහපාරවාගාරේ මරපු ඔයගලන්ට කතා කරන්න බෑ. ඔවා කොහොම හරි මම කියන්නේ එක දෙයයි, ඕනෑවට වැඩිය රාජ්‍යෙ නිදහස දීලා ඒගොල්ලන්ට යම් යම් දේශපාලන පක්ෂවලට වාසි වෙන දේවල් විතරයි ටෙලිවිෂන් වල දාන්නේ. මේ මහත්මයා දේවල් කරුණාකරලා මම නම් මෙතෙන් යනවා නේද. ජනතාවට අයිතිය තියෙන සම්බන්ධීකරණ කමිටු මොනවද කතා වෙන්නේ? මොනවද ගන්න තියෙන්නේ කියලා දැනගන්න. මහත්මයා ආරාධනා කරලා තියෙන අපි නෙමෙයි. මේකට මහත්මයා තමුන්නාට කතා කරලා ඉවරද? ඉතියවලට කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලාමයි සභාවේ. සභාවේදී කිව්වට මෙතන මේ මාධ්‍ය කරුණාකරලා ඔබ නිමන්න. එතකොට මෙතන සියලුම මාධ්‍ය නැත්නම් කිසිම මාධ්‍ය කරුවෙක් ඉන්න බෑ උන්. දැන් මෙතන මාධ්‍ය සම්බන්ධයෙන් ඕනේ මාධ්‍ය කාර්යාලයට පසුව හිටපු ජනාධිපතිනිය මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසීමක් කළා. දැන් මේ සම්බන්ධීකරණ කමිටුට ආරාධනා කරපුවාම එන්න ඕන කෙනා එනවා නැත්නම් නැද්ද? ඒ වගේ තමයි මාධ්‍ය. පුළුවන් ආයතනවල ඉන්නවා, බැරි ආයතනවල නිකන් ඉන්නවා. ඒක මේ අර ආයතන ගන්න එක මේ ආපු ආයතන ආපෝ යවන නීතිය සිරිතක් නෑ. ඕක සාමාන්‍යයෙන් පටහැනි. එහෙනම් අපි න්‍යායපත්‍රයටම කරුණා කරලා මේගොල්ලෝ යන්න වෙන්න. ආ ඒක දාගෙන හකර ඉන්නවා. මඩ මාධ්‍යයන් හතරක් තියෙනවා මෙතන. මේ වගේ අසාධාරණ කම් කරන්න ඉඩ දෙන්න එපා. මේ අතර පැමිණ සිටි පිරිසට සංග්‍රහ කිරීම සඳහා දරුවෙකු යොදා ගැනීම සම්බන්ධයෙන්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ අවධානය යොමු වුණා. ජනාධිපතිතුමනි මේ මේවාගේ වැඩ කරන්නේ නැහැ දැන් මේ. බලන්න මේ පොඩි දරුවෙන් කල්ලාගෙන අද වගේ මේ උත්සව කරනවා. අවුද රෙන්දරදල අයවයි කතා කරලා ආත්තන්න ඕනේ. මාධ්‍ය නෙමෙයි. මාධ්‍ය නෙමෙයි. දැන් මේ මාධ්‍ය එක තාම ඉන්නවනේ. මාධ්‍ය දිනන අපි නුද්ද. ඔයගලන්ට මේ සදාචාරය අපි දන්නවා. සාමාන්‍යයෙන් නියමාකම් ආරාධනාවක් කළේ ඔබතුමාම එන්න කියලා ඔබතුමාම යන්න කියලා නම් අපි යන්නම් ප්‍රශ්නයක් නැහැ ඔබතුමා යන්නද කියන්නේ අපට දැන් අද යන්නද කියන්නේ අපට මේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම වසර 13ක් තිස්සේ මම වාර්තා කරලා තිනවා නමුත් ඒ කිසිම අවස්ථාවක රජයේ පෞද්ගලික දෙපාර්තමේන්තුව හරහා අපි ආරාධනා ලැබිලා නැහැ කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට පිටවී යන පිළිවෙලක් නියෝගයක් කවදාවත් ඉස්තරරයක් ඔබතුමියගේ පාල කාලෙදිවත් අපි රජයේ පෞද්ගලික දෙපාර්තමේන්තුවෙන් ආරාධනා ලැබිලා නැහැ ඒ ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි වෙනස් නැහැ ඔබතුමිය දාලාද ඔබතුමිය ඔයි මේක මගේ ආණ්ඩුවක් නෙමෙයි අපි අහනවා කාර්යජය යනතුමාගේ තව ප්‍රශ්නයක් මේ සම්බන්ධීකරණ කමිටු වල නිල් පුද්ගලෝ කැඳවන්නේ මොන බදනමින්ද කියලා මම අහනවා මට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කැඳවන්න පුළුවන් අපි එහෙම මේ අවස්ථාවේ කැඳවල නැහැ ආ එහෙමනම් සුනිල් පුද්ගල මෙතන ඉන්නවා ඉන්නවනම් කරුණාකරලා නම් කරන්න අදාළ නැති අය යන්න ඕනේ අපේ බොනකල ඉන්නවා සුනිල් ප්‍රසේකර කියලා මාත්‍ය මම අහනවා එතුමාට කැඳවිලිුමක් තියෙනවද මෙතන මොකක් හරි ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා කියලා දන්නවනම් එජෙන්ඩා එක යටතේ ඒ ප්‍රශ්නෙට අදාළ පුද්ගල මෙතෙන් එනවා. එහෙම නැහැ එන්න ඕනේ අවසරයක් ගන්න. පොඩ්ඩක් නැගිටින්න කැඳවීමක් නැතුව මෙතන ඉන්න සිවිල් සම්පත්කච්චි නවලත් මහත්තයා වරක් කැඳවීමක් නැහැ. ඔයත් නැගිටින්න. ආරාධනාවක් නැතිව ඇවිල්ලා තියෙන සියලු දෙනා පිටත් වෙන්න
මාදේ වෙන්නේ යන්නේ කරුණාකරලා ආරාධනා කරලා අන්න යන්නේ මාදේ නම අදිනවනේ දැන් මේ දැන් මේ මාගේ සභාපතිගේ ලේකම් මේ කරුණාකරලා අවස්තන්ද ඔක නවත්තන්ද මාදේ වෙන්නේ කරුණාකරලා මෙතන පිටත් වෙන්න අපි නිවැරදි කම ඉල්ලීමක් කරනවා ඊළඟ සභාවාරයේ ලේකම් කරලා මේ සභාවේ ඉන්න ඕනේ කියලා කරුණාකරලා යන්න ලේකම් මා කියනවාද මාදේ දෙන්න යන්න කියලා thank you why මාදේ දෙන්න ලේකම් මාගේ වෙරෙන් Thank you.